අවකාශයෙන් හා පෘථිවියෙන් සපේන ස්වාභාවික ශක්තියින් අපිට බලපාන්නේ කෙසේද? මේ ස්වාභාවික කියලා අපි මේ කියන්නේ යථාර්ථය දකින්න තුළ කියන එක වචනයක් හදාගත්ත වචනයක් විතරයි. මේ සියල්ලම හේතුඵල. හේතුඵල දහම. හේතුවක් නැතුව ඵලයක් හටගන්නේ නැහැ. මේ හේතුවක් නිසා හටගත්ත විවිධාකාරී හේතුන්ගෙන් අපිට බලපාන ප්‍රතිඵල ගෙන දෙන දහම් තමයි ස්වාභාවික ශක්තියින් කියලා අපි මේ කියන්න පටන් ගෙන තියෙන්නේ. ඉතින් යම් යම් ශක්ති ක්‍රියාත්මක කරනකොට දැන් අපිට මේ ලෝකයේදී විවිධාකාර දේ ක්‍රියාත්මක කරන්නේ ඊට අනුකූල ශක්තිය සම්බන්ධ වෙන්න ප්‍රතිචාර දක්වන්නේ. ඒක ස්වභාවය ඒකයි. ද්‍රව්‍ය වස්තුවකට ප්‍රතිචාර දක්වන්නේ ද්‍රව්‍ය වස්තුවේ කයක් ඕන. ඒ කයකින් තමයි ඊට ප්‍රතිචාර දක්වන්න පුළුවන්. ද්‍රව්‍ය වස්තුවක් ද්‍රව්‍ය වස්තුවක මාධ්‍ය අරගෙන ඕනේ ප්‍රතිචාර දක්වන්න. සියුම් දෙයකට සියුම් දෙයක් අවශ්‍යයි. ඒක ගණීමාන දෙයක ප්‍රචාර දක්වන්න බැහැ. මේ ලෝකේ කිරණ වැනි දෙයක් තියෙනවා. කිරණ වැනි දෙයක ප්‍රචාර දක්වන්න ඊට අනුකූල දෙයකින් ඕනේ. ඒක තමයි ඒක සම්බන්ධ වෙන්නේ. ඉතින් ওই දිදී අම්පිටි කීදී කෙනෙක් ධානලාභී වෙලා භාවනාමය ශක්තියකින් මතු කරගාම මනෝමය ශක්තිය කියන එකකින් තමයි මනේන්ද්‍රිය ක්‍රියාත්මක වෙන්නේ. ඉදා සියුම් කිරණ ශක්තිය තමයි ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නෙ. එවන් ලෝකයේද ඒ ශක්තියේ එවන් ශක්තියේ ප්‍රතිචාර දක්වන්න පුළුවන් නිසා ඇදලා ගන්න විහිකරන්න ආදී මේ පාලනය කරන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. දුර්වල වෙලා තියෙන මනේන්ද්‍රිය බලවත් කරගුණා භාවනාවකින් කරන්නේ ශක්තිය මත කරලා ඒකයි. ඒ සියල්ලම විපාක ක්‍රියාකාරීත්වයක් නිසා කර්ම නෙමෙයි එතන තියෙන්නේ විපාක ක්‍රියාකාරීත්වය. ඉතින් විපාක බලයෙන් පුළුවන් එවන් ශක්තිය වෙනස් කරන්න ඇදලා ගන්න පාලනය කරන්න එම ශක්ති විශේෂ ගන්න පුළුවන් භාවනාමය බලය. ඒ විපාක වශයෙන් ක්‍රියාත්මක කරන බලයක් නිසා. ඒක ලෝභය නිසා, ద్వේෂය නිසා, මෝහය නිසා සිද්ධ වෙන්නේ නැහැ. නැත්නම් රාගයේ, දේසේ, මෝහයේ නිසා සිද්ධ වෙන්නේ නැහැ. රාගානාසය වෙච්චරයි වෙන්නේ. රාගයේ, ద్వේෂයේ, මෝහයේ හේතුකාරකයක් නිසා ක්‍රියා කරන්නේ නැහැ උනා. ඒ දනෝ හිතන්නේ කියන්නේ කරන්නේ නැහැ. නමුත් ලෝකයාට ධානුකම්පාවෙන් යම හිතන්න පුළුවන් කියන්න පුළුවන් කරන්න පුළුවන්. එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ අනේ ස්වාමිනේ ඔබ වහන්සේ මගේ දානේ ආරාධනාව වාර ගන්න ඕනේ කියලා එක්තරා සාහියක් ඉල්ලා සිටියා. බුදුරජාණන් වහන්සේ අනික් එක වාර ගන්න නැති වෙලාවක අනේ ස්වාමිනේ මගේ දානේ අනික් කෝක වාර ගන්න වාර ගන්න ඕනේ කියලා ඉල්ලීමක් කළා. ඉතින් ඔබට මගේ ওই දානේ මම වාර ගැනීමෙන් ප්‍රතිඵලය මොකද්ද කියලා නේද? අනේ ස්වාමිනේ මම දාසභාවයෙන් සදහටම නිදහස් කරනවාලු එහෙම බාරගත්තා. ඔබ වහන්සේගෙන් ආරාධනාවක් ගත්තොත් මම දාසභාවයෙන් සදහටම නිදහස් කරනවා කියලා මගේ ස්වාමිදිය මෙහෙම මට පොළොන් දෙලා තියෙනවා. මුදේ ආනාථේ අනුකම්පා කරලා බාරගත්තා. දැන් අන්නේ මේ ක්‍රියාව බුදුන්හතේ බාරගත්තේ ලෝකානුකම්පාවෙන් කෙනෙකුට යහපතක් වෙනවා දැකලා. උන්වහන්සේට පේනවා ඒ නිදහස අරගෙන පොළුනා කියන දාසි ඒ නිදහසින් ලබනා වූ අවස්ථාවයි ප්‍රයෝජනෙ නිසා මාර්ගඵලත් අවබෝධ කරගෙන අනිත් හැරේ ඇයගින් වනහලා ඉඳන් විශාල පිටිසකර ඒකත් තව ධර්ම අවබෝධයට මග පෑදෙන කෙනෙක්. දාසි එක් වෙලා උපන්නත් මෙහෙම නෝන දින කෙනෙක් කියලා දැක්කා. දැකලා ඒකට අවස්ථාව දක්වලා දයන් කම්පාවෙන් තමයි අර කියන වදේ බාලගින් දානි බාලගත්. දැන් ඔය ආදි වශයෙන් ක්‍රම තියෙනවා. යම් යම් පුද්ගලින්ගේ ඉස්හානවලදී පුද්ගලිය මෙල්ල කරන්න ඒවා ප්‍රතිචාර දක්වන කටයුතු කරනවා. හැබැයි උන්වහන්සේ රාගය නිසාවත්, ద్వේෂය නිසාවත්, මෝහය නිසාවත් බෑප නිගමන නෙමෙයි. අන්න ඒ වගේ සාතන් වහන්සේලාගේ නිගමන එහෙම ඒවා. ලෝකයේදී යම් යහපතක් වෙනවා දැකලා, සාන්තියක් වෙනවා දැකලා, එහෙම දැක්කට පස්සේ දයානුකම්පාවෙන් තමයි උන්වහන්සේලාගේ රටිතුල පෙළමෙන මූලික ක්‍රියාදාමය නැගෙන්නේ. ඒක රාගය නිසා නැගෙන එකක් නෙමෙයි, ద్వේෂය නිසා, මෝහය නිසා නැගෙනවා නෙමෙයි. ඒ ටික රාගන් වහන්සේකින් සිද්ධ වෙන්නේ නැහැ. මේ විපාකස්කන්ධ ක්‍රියාත්මක කරන්නේ විපාක බලයකට පුළුවන් නිසා සියුම් විපාකස්කන්ධයන් ක්‍රියාත්මක කරලා සියුම් වූ බලයක් ඇති කරන මානසික බලය ක්‍රියාත්මක කරලා අවිඥා බලය නගා ගත්තොත් එහෙම ඒ නැගිච්ච බලයක් කාගේ දේශේ මොහේ නිසා කරනවා නෙමෙයි ලෝකානුකම්පාවන උන්වහන්සේලා නගා ඉහාත්ම සුඛ විරණ විවේකයේ සුවේ උදිසා නගා මේ සතර ලැබුවා ශක්තියක් විපාකස්කන්ධය වශයෙන් බලවත් වෙන්න හේතු වුණොත් ඒ හේතුයෙන් ශක්තියක් වශයෙන් ලැබිලා එවඳු අවිඥා බල ලැබෙනවා. එහෙම ලැබුණාට පස්සේ උන්වහන්සේලාට ලෝක සත්‍යයට රාගය නිසා නොවන, ද්වේෂය නිසා, මෝහය නිසා නොවන. උදෙක් දයානුකම්පාව මුල් කරගෙන කටයුතු කරන උන්වහන්සේලා ඒ විෂ පාලනය කටයුතු කරලා දෙන්න පුළුවන්.
සිද්ධ වෙන්නේ එමයයි ඒ විදිහයි ශක්ති සම්බන්ධයෙන් ඉන්නේ.